සම්බුදු සරණයි සදහම් තුනේ. විශ්වාසවන්තයා පරම ඥාතියා වන බවත්, අන්‍යෝන්‍ය සමගිය දෙලොව අභිවෘද්ධියට මඟ පාදන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහම් තුනේ ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඔබටත් ඔබ ඇසුරු කරන සමාජයටත් අර්ථය පිණිසම හැසිරෙන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා එල්පිටිය පදිංචි පියසේන ජාගුණ මහතා සහ උදුලා ජාගුණ මහත්මිය ඇතුළු දරු පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ ගහපතයෝ සංවාසා කතමි චත්තාරෝ චවෝ චවාය සද්ධින් සංවස්සති, චවෝ දේවියා සද්ධින් සංවස්සති, දේවෝ චවාය සද්ධින් සංවස්සති, දේවෝ දේවියා සද්ධින් සංවස්සති. සසර කතරින් එතර වෙනු කැමති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්මදානමේ පිංකම සඳහා තමන්ගේ පුණ්‍යවන්ත දායකත්වය එකතු කරන්නේ අප සෙනසුනට සුවිශේෂී දායකත්වයක් සලසන පින්වත් පියසේන ජාගොඩ පියාණන් සහ උදුලා ජාගොඩ මෑණියන් විසින්. ඒ පින්වත් දෙපළගේ දායකත්වය මතයි බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ උතුම් දායකත්ව ධර්මදේශනාවට මෙලෙසින් දායකත්වය අරගෙන අද මේ උතුම් ධර්ම දේශනාවත් එක්ක සහසම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සිදු කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නෙත් උදුලා ජාගුඩ මෑණියන් සහ පියසේන ජාගුඩ පියාණන් විවාහ වෙලා වසර 50ක්
පිරීම නිමිති කරගෙන. ඉතින් ඒ සංවත්සරය විවාහ සංවත්සරය මූලික කරගෙන මේ උතුම් ධර්මානු ශාසනාව මෙලෙසින් සිද්ධ කරන්නේ. අද බණ කියන්නෙත් නේද දන්න දායක පිරිසක් මුල් කරගෙන. එනමුත් මේ දේශනාව ලෝකයේ බොහෝමයක් සැදැහැවතුන්ගේ අවධානයට ධර්මශ්‍රවණයට භාජනය වන දේශනාවක්. එනිසා තමන් ධර්මශ්‍රවණය කරන ගමන් තවත් කෙනෙකුට මේ ධර්මදානය සිද්ධ කරන්න විවාහ ජීවිතයට ඇතුළත් වෙලා වසර 50ක් නිමිති කරගෙන සිදු කරන මේ ධර්මානුශාසනාව බෙහෙවින්ම අන් අයටත් උපකාරයක් වේවි. එනිසා මේ දේශනාවේ අරමුණු බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කරන්නට මා බලාපොරොත්තු වෙමින් වැඩි ඉඩකඩක් දේශනාවට වෙන් කරවා ගැනීමේ අරමුණින් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව ආරම්භ කරන්න. ඉතින් වසර 50ක් එකට ජීවත් වෙනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. අද කාලේ හැටියට නේද? සමහර වෙලාවට විවාහ වෙලා මාසයක් දෙකක් යනකොට දෙන්න දෙපැත්තට වෙන කාලයක. සමහර විටක වයසට ගිහිල්ලත් වෙන් වෙලා යන අතහැරලා යන යුගයක අවුරුදු 50ක් එකට ජීවත් වෙනවා කියන එක ලේසි නෑ නේද? ඉතින් අවුරුදු 50ක් හොඳ අඹු සැමියෝ හැටියට එකට එකතු වෙමින් රටට දැයට වැදගත් දූ දරුවන් හදමින් හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට කටයුතු කරන එකත් මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඒ වගේම මේ දෙපළ හරිම පින්වන්තයි අවුරුදු ගණනාවක්ම දැයේ දූ දරුවන්ගේ නැනස පාදවන්න කටයුතු සිද්ධ කරලත් තියෙනවා. දෙදෙනාම විශ්‍රාමික ගුරුවරයන් නේද? ඒ නිසා ඔබගේ ජීවිතය පිළිබඳව මේ බුද්ධ ශාසනයට කරන සේවාව පිළිබඳව දායක ඇත්තෝම ඉදිරියේ තියාගෙන නැවත නැවත සිහි කරන්නට අවශ්‍ය නැහැ. ඒ කාලයත් බණපදයකට යොමු කරන එක වඩාත් වටිනවා මේ දේශනාවට සීමිත කාලයක් වෙන් වෙලා තියෙන නිසා. ධර්ම දේශනාව ආරම්භයේ අදිෂ්ඨාන ඇති කරගන්න පින්වත් ඔබ දෙපළගේ විවාහ සංවත්සරයේ මූලික කරගෙන මේ මැදිරි සංකීර්ණයේ සිට ධර්මශ්‍රවණය කරන හිතයිසී දායක පින්වත් හැම දෙනාටමත් ලෝකේ පුරාවටම සිටිමින් මේ දේශනාවන් හා එකතු වෙන බෞද්ධ ආරූප වාහිනියත් එක්ක සහ සම්බන්ධ වෙමින් ධර්මශ්‍රවණය කරන හැම දෙනාටම ලෞකික ලෝකෝත්තර දියුණුව පිණිසම මේ උතුම් ධර්මදේශනාව උපකාරයක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් බණ අහන්න සූදානම් වෙමු. විවාහ සංවත්සරයක් මුල් කරගෙන බණ කියන නිසා ගැඹුරු බණක් නෙමේ කියන්න හදන්නේ. ඒකටම ගැළපෙන බණක්. එතකොට වඩාත්ම වටිනවනේ නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීපු ඉතාම වටින සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ දේශනාව හඳුන්වන්නේ සංවාස සූත්‍රය කියලා. මොකද්ද සූත්‍රය? සංවාස. සංවාස කියලා කියන්නේ එක් වෙනවා කියන එක නේද? තවත් විදිහකට කිව්වොත් එකට එකතු වෙමින් ජීවත් වෙනවා කියන එකයි. කටයුතු කරනවා කියන එකයි. දවසක් භාග්‍යවතුන් වහන්සේ
චාරිකාවේ වඩිනකොට ඔය ඇත්තෝ දන්නෝ උන්වහන්සේගේ චාරිකා තියනෝ ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් තමයි එකම එක පුද්ගලයෙක් මුල් කරගෙන පිරිසක් මුල් කරගෙන ඒ කෙනා වෙනුවෙන්ම වඩින චාරිකා ගමනක් තියෙනවා. අනිච්චාරිකාව තමයි එහෙම එක පුද්ගලයෙක් මූලික කරගන්නේ නැතුව සියලු ලෝක සත්වයන්ටම පිහිට වෙනවා කියන අරමුණින්. උන්වහන්සේගේ අරමුණ තමයි තියෙන්නේ. හැබැයි සමහර දවසට වැඩම කරන්නේ එක පුද්ගලයෙක් මුල් කරගෙන. හැබැයි සමහර දවසලට වඩින්නේ එහෙම එකම එක පුද්ගලයෙක් මූලික කරගෙන නෙවෙයි. කාට හෝ අනුකම්පාවෙන් කවුරු හරි කෙනෙක්ට සංසාර දුකෙන් එතර වෙන්නත් ලෞකික ලෝකෝත්තර දියුණුවට මඟ හදලා දෙන්නත් අනුකම්පාවෙන් වඩිනවා. ඉතින් උන්වහන්සේ දවසක් චාරිකාවේ වඩිනකොට වේරංජා කියන නගරයත් මදුරා කියන නගරයත් මේ නගර දෙකට අතර තිබුණ පින්වත්නි දීර්ඝ ගමන් මාර්ගයක්. මේ ගමන් මාර්ගයේ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ විවේකයේ සඳහා එක්තරා රුක්සෙවනක වාඩි වුණා. දැන් වාඩි වුණාම බොහෝමයක් ගෘහපතියෝ ගෘහපතිනියෝ භාග්‍යවතුන් වහන්සේ මේ වඩින මාර්ගයේ ඔස්සේ ගමන් කළා. දැන් කවුරු ගමන් කළත් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කහම මොකද්ද කරන්න හිතෙන්නේ? උන්වහන්සේට වන්දනා කරන්න හිතෙනවා නේද? මේ තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ නේද කියලා උන්වහන්සේට වන්දනා කරන්න හිතෙනවා. ඉතින් මේ ගෘහපතියොත් ගෘහපතිනියොත් හැම දෙනාම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරල එකත් පසෙකට වෙලා වාඩි වුණා. එක පැත්තකට වෙලා වාඩි වුණා. වාඩි වුණහම මේ ගෘහපතියොත් ගෘහපතිනියොත් දෙගොල්ලෝම මුල් කරගෙන මේ ලෝකේ ජීවත් වෙන අඹු සැමි යුවල එහෙම නැත්තම් ස්වාමි භාර්යාවෝ ගැන අපූරු දේශනාවක් සිද්ධ කළා. දැන් මේ දේශනාව අපි හැමෝටම විශේෂයෙන්ම ඔබට වඩාත් වටිනවා. සමහර විටක මේ දේශනාව අහන කෙනෙකුගේ ස්වාමිය නැති වෙන්නත් පුළුවන්. ඒත් මේ දේශනාව අහකට යන්නේ නැහැ. ඇයි අහකට යන්නේ නැත්තේ කියලා මේ දේශනාව ඉවර වෙනකොට ඔයත්තන්ටම වැටහෙවි. සමහර වෙලාවට බිරිඳ නැති කෙනෙක් මේ දේශනාව අහන්නත් පුළුවන්. ඒත් මේ දේශනාව වැඩකට නැති දේශනාවක් වෙන්නේ නැහැ. දෙදෙනාම ඉන්නවනම් මේක වඩාත්ම වටින්නේ කාටද? ඒ දෙදෙනට. හැබැයි අනිත් අයටත් වටිනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා චත්තාරෝ මේ ගහපතයෝ සංවාසා. ගෘහපතිවරුනි මේ ලෝකේ එකට එකතු වෙන විවාහ වෙන එකට එක්ව ජීවත් වෙන සංවාසයේහි යෙදෙන, ඒ කියන්නේ එකතු වෙලා ඉන්නවා කියන එකනේ. අන්න එහෙම ජීවත් වෙන අඹු සැමි යුවල වශයෙන් ගත්තොත් කොටස් කීයද? හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ කිව්වේ ඒකයි. කවුද ඒ හතර දෙනා? පළවෙනි පුද්ගලයා නැත්තම් පළවෙනි දෙන්නාට කියන පළවෙනි කොටසට කියනවා චවෝ චවාය සද්ධින් සංවස්සති. ගෘහපතිවරුනි මේ ලෝකේ සමහර පවුල් තියෙනවා, සමහර අඹු සැමියෝ ඉන්නවා. හරියට ඒගොල්ලන්ගේ එකතු වීම මේ වගේ. චවෝචවාය කියලා කියන්නේ මලකඳක් මලකඳක් සමග වාසය කරනවා වගේ. ඔන්න මතක තියාගන්න. පළවෙනි කොටස කවුද? මලකඳක් මලකඳක් සමග වාසය කරනවා. දෙවෙනි කොටස තමයි
මලකඳක් දෙව්දුවක් සමග වාසය කරනවා. ඔන්න දැන් හොඳට හිතල බලල තීරණය කරන්න, තමන් කොතෙන්ඩද වැටිලා ඉන්නේ, කොතෙන්ඩද වැටෙන්න ඕනිත් කියලා දැන් මේකෙන් තේරෙනවා. තුන්වෙනි කොටසට කියනවා දෙව්දුවක් මලකඳක් සමග වාසය කරනවා. හතරවෙනි එක දේවතාවෙක් දේවතාවියක් සමග වාසය කරනවා. දැන් ඉතාම කෙටියෙන් ඉක්මනට කියන්න, මලකඳක් මලකඳක් සමග වාසය කරනවා. ඊළඟට මලකඳක් දේවතාවියක් සමග වාසය කරනවා. ඊළඟට දේවතාවියක් මලකඳක් සමග වාසය කරනවා. ඊළඟට දේවතාවෙක් දේවතාවියක් සමග වාසය කරනවා. දැන් ඔබට හිතෙන් ඔබ කවුරුත් එක්ක වාසය කරනවා කියලාද? දැන් ඔන්න හොඳට මේ හතර කොට්ටාසේම පැහැදිලි කර ගන්න ඕන. බලන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වන ගෘහපතිවරුනි, මෙතන මලකඳ කියලා කියන්නේ දැන් අපිට ඔය පේන්න තියෙන මලකඳ නෙවෙයි, වෙනම අර්ථයක් තියෙන්නේ. මලකඳ කියලා අදහස් කළේ මොකටද? ගුණධර්ම වලින් මැරිච්ච මිනිස්සු. ජීවත් වෙනවා, හැබැයි මොන වගේද මැරිලා තියෙන්නේ? ගුණධර්ම වලින් මැරිලා තියෙනවා. දැන් තේරෙනවනේ නේ? එතකොට පළවෙනි කෙනා තමයි මලකඳක් මලකඳක් සමග වාසය කරනවා. ඔන්න ධර්මානුකූල විග්‍රහයක් ඒකට යොදලා තියෙනවා. ගෘහපතිවරුනි, මේ ලෝකේ ඇතැම් පිරිස් ඉන්නවා ස්වාමියත් ප්‍රාණඝාතය කරනකොට, ස්වාමියා අදත්තාදානය කරනකොට, පරපුරුෂ සේවනයෙහි යෙදෙනකොට, පරදාර සේවනයේ දෙනකොට, බොරු කියනකොට, මත්පැන් පානය කරනකොට, ඒකටම ගැලපෙන කවුද නිර්මාණය වෙන්නේ? බිරිඳක් නිර්මාණය වෙනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. ස්වාමියා පංච දුෂ්චරිතයෙහි යෙදෙනකොට ස්වාමි දියණියත් මොකද්ද කරන්නේ? පංච දුෂ්චරිතයෙහි යෙදෙනවා. සමහර වෙලාවට ස්වාමියා පංච දුෂ්චරිතයෙහි යෙදෙනකොට ස්වාමි බිරිඳ යෙදෙන්නේ නැහැ. හැබැයි මොකද්ද කරන්නේ? අනුබල දෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න පින්වත්නි, ස්වාමි බිරිඳක් භාර්යාවක් වෙන්න ඕනිමත් නැහැ. කවුරු හරි කෙනෙක් මේ පංච දුෂ්චරිතයෙහි යෙදෙනකොට යෙදුනත් යෙදෙන්න අනුබල දීමත්, ඊළඟට ඒ යෙදීම අනුබල දීමත් නැත්තම් කවුරු හරි කෙනෙක් දුෂ්චරිතයෙහි යෙදෙනකොට ඒක දිහා බලලා සතුටු වීමත් මොනවද? අකුසල් විපාක පිණිස හේතු වෙනවා. දැන් ඔයත් අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේටත් කර්ම විපාක සකස් වුණා නේද? සමහර කර්ම විපාක සකස් වුණේ උන්වහන්සේ ක්‍රියාත්මක කරලා නෙමෙයි. ඒ කියන්නේ කයින් ඒ වැරද්ද කරලා නෙවෙයි, වචනයෙන් කරලත් නෙවෙයි. මොකක් නිසාද? අන්න සත්තු මරණකොට නේද ඒ දිහා බලල සතුටු වෙලා තියෙනවා සංසාරේ. ඒකනේ උන්වහන්සේට දරුවනු හිසේ කැක්කුමක් තිබුණේ. දැන් බලන්න, ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා කවුරු හරි කෙනෙක් මලකඳක් මලකඳක් සමග වාසය කරනවා කියලා කියන්නේ දුෂ්චරිතේහි යෙදෙනකොට භාර්යාවත් බිරිඳත් මොකද්ද කරන්නේ? දුෂ්චරිතයම අනුගමනය කරනවා. දැන් ඔය සමහරලාට ඔය ඇත්තම කියන්නේ දෙන්නටම දෙන්න ගැලපෙනවා කියලා නේ. එහෙම හොඳ පැත්තෙනුත් ගැලපෙන අය ඉන්නවා, ඒ වගේමයි නරක පැත්තෙනුත් ගැලපෙන අය ඉන්නවා. සමහර වෙලාවට බිරිඳ දුෂ්චරිතය ක්‍රියාත්මක නොකලාට ස්වාමියාට ඒ සඳහා අනුබල දෙන්න පුළුවන්. ස්වාමියා කරන ඒවා දිහා බලලා සතුටු වෙන්නත් පුළුවන්. බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි,
ගෘහපතිවරුනි, ඇතැම් ස්වාමිවරු භාර්යාවරු අධික මසුරුකමින් යුක්තයි. අධික මසුරුකමින් යුක්ත කියල කියන්නේ ඔබ දැකල තියෙනවද සමහර අම්මල තාත්තල ඉන්නවා ඒ අය මරණයට පත් වුණාට පස්සේ තමයි දරුවෝ දන්නේ අම්මටයි තාත්තටයි මේ වගේ සම්පත් තිබිලා තියෙනවා කියලා. ඒ මසුරුකම ලේසි එකක් නෙවෙයි. දැන් ලෝභකමක් තියෙනවා නම් තමන්ගේ සීමාවේ විතරනේ පරිහරණය කරන්නේ. ලෝභකමට වඩා භයානකයි මොකද්ද? මසුරුකම. හොඳට මතක තියාගන්න. ලෝභකමත් හොඳ නැහැ. ඒකත් අකුසල්. හැබැයි ලෝභකමටත් වඩා භයානකයි මසුරුකම. ඇයි? ලෝභකම තිබුණහම අඩුම තරමේ තමන් හරි නේද පරිහරණය කරනවා. දරුවන්ට හරි පරිහරණයට දෙනවා. හැබැයි මසුරුකම ඇති වුණොත් දරුවන්ටවත් දෙන්න හිතෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට ඔබට සතුටක් නේද ඇති වෙනවත් ඇති. විශේෂයෙන්ම මේ ඔබ දෙපළටත්. ඇයි? මේ වෙනකොටම තියෙන සියල්ලම දරුවන් උදෙසා අතහැරලා ලියලම දීලා තියෙන්නේ. ඒක තමයි වෙන්න ඕන. ඇයි? ඒ අයත් ඒව කාලයක් පාවිච්චි කරලා ඊළඟට තමන්ගේ දරුවෝ සඳහා අතහරිනවා. අපි කිසි දෙයක් බදාගෙන හිටියට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඒක නිසා පරපුරෙන් පරපුරට හරි ඒව දායාද කරන එක වටිනවා. ඒක ගොඩාක් වැදගත් එකක්. තියාගෙන අන්තිමේදී තමන්ටත් පිළිසරණක් වෙන්නේ නැතුව නේද? අන්න අයටත් පිළිසරණක් වෙන්නේ නැති විදිහට ගොඩ ගහගෙන මසුරුකමින් බැඳෙන එක සම්පත්වලට ඒක එච්චර හොඳ නැහැ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ගෘහපතිවරුනි, මෙහෙම පංච දුස්චරිතේහි යෙදෙන මසුරුකමින් ජීවත් වෙන අය ඒ විතරකුත් නෙවෙයි. සමහර අය ඉන්නවා ආගමික පක්ෂයට හැමතිස්සේම අක්‍රෝස කරනවා. අක්‍රෝස කරනවා කියලා කියන්නේ මොකද්ද? පරිභව කරනවා, විවේචනයන් කරනවා. දැන් මේ සංවාස සූත්‍රයේ ගෙදර ගිහිල්ලත් ඕනනම් කියවලා බලන්න අමාරු නෑ. ඉතාම පැහැදිලිව සරලව තියෙනවා. බලන්න මේ ගුණ ධර්ම දෙපැත්තෙම වැඩෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන බව ඇත්ත. හැබැයි ගුණ ධර්ම වලින් මොකද්ද වෙලා තියෙන්නේ? මරණයටපත් වෙලා. කය ජීවත් වෙනවා, කය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ක්‍රියාත්මක වුණාට ඇවිද්දු නේද? ඇවිද්දට ඒ ඇවිදින්නේ හරියට කවුරු වගේද? අන්න හරි මල කඳක් වගේ. නේද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළා අන්න එහෙම මල කඳක් සමගත් වාසය කරන මේ ලෝකේ හැම අයත් විද්‍යමානව ඉන්නවා, විද්‍යමාන වෙනවා. ඊළඟ පිරිස තමයි කවුද? මලකඳක් දෙව්දුවක් සමග වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන ගෘහපතිය, සමහර පවුල් තියෙනවා ස්වාමියා දුස්චරිතේහි යෙදෙනවා. හැබැයි ස්වාමියා දුස්චරිතේහි යෙදුනට භාර්යාව දුස්චරිතය පිළිකුල් කරනවා. බලන්න කොච්චර වටිනවද කියලා. මේ පවුල හොඳයි. පළවෙනි පවුලට වඩා ටිකක් හොඳයි මේ පවුල. ඇයි? සංසාරේ පිනකට හරි ප්‍රාර්ථනාවකට හරි එකතු වුණාට නේද? ගෙදරට හොරෙන් හරි එකතු වෙලා නේද? හිටියට ගෙදරට හොරෙන් හරි පැනලා ඇවිල්ලා හරි ජීවත් වුණාට එක්කෙනෙක් ටිකක් බුද්ධිමත්. කොහොමද බුද්ධිමත් වෙන්නේ? මහත්ය කරන පව්වලට කර ගහන්නේ නැහැ කියලා හරි පැත්තකට වෙලා ගුණධර්ම දියුණු කරගෙන ඉන්නවා. ඇයි දන්නවද? අල්ලගෙනවත් විඳින්න වෙනකොට මහත්ය එන්නේ නැහැනේ බේරගන්න. නේ? අන්න බලන්න ප්‍රඥාව වැඩිලා තියෙනවා. ඒකනේ දෙව්දුවකට සමාන කළේ. තේරෙනව නේද කියන එක? ඒකයි භාග්‍යතුන් වහන්සේ දෙව්දුවකට සමාන කළේ. තමන්ගේ ස්වාමියා නිසාවත් දුස්චරිතයට නැඹුරු වෙන්නේ නැහැ.
බලන්න කොච්චර වටිනවද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වනු ස්වාමිය දුෂ්චරිතේහි යෙදෙනවා. පංච දුෂ්චරිතය අනුගමනය කරගෙන මසුරුකමින් ජීවත් වෙනවා. මහත්තයාට හොරෙන් දන් දෙන නෝනලා නැද්ද? ඉන්නවා. නේ? මහත්තයාගෙට හොරෙන් පන්සලට හරි ගෙනල්ලා පූජ කරන නේද නෝනලා ඉන්නේ නැද්ද? ඉන්නවා. නේ? ඒ කියන්නේ මහත්තයාගේ දේවල් හොරකම් කරලා දෙනවා කියන එක නෙමෙයි මෙතන අදහස. තමන්ට ඇති පමණින් නේද? මහත්තයා ඒකට කැමති වුණත් අකමැති වුණත් දුෂ්චරිතය නිසා අකමැති වෙනවනේ. නමුත් තමන් තමන් ගැන හිතලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැන හිතලා කුසල් මඟ වඩනවා. ඒකනේ දැන් සමහර වෙලාවට කොහේ මොකක් හරි එකක් තිබුණොත් විවාහ උත්සවයක් තිබුණොත් ඉස්සරහට එන්නේ කවුද? මහත්තයා. මල ගෙදරක් තිබුණත් සමහරලාට ඔයා දවල් යන්න මන් රැයට යන්නම් කියලා නේද වෙන් වෙන්නේ හදන්නේ කවුද? මහත්තයා. මං කියන්නේ මේ මහත්තුරු ගැන නෙවෙයි ඈ. මොකද දන්නවද? දවල් නෝනෑවල රැ මහත්තයා ගියාම පහසුයිනේ නේ. වඩාත්ම වෙන දටත් වඩා තව 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 තමන්ගේ නේද ආධ්‍යාත්මයේ කිලිටික වෙන වැඩපිළිවෙලක් හදාගන්න ලේසි. කට්ටියත් එක්ක එකතු වෙලා නේද විවිධ විවිධ දේවල් අනුගමනය කරාම තමන්ගේ කිලිටි භාව හදාගන්න පහසුයි. හැම දෙයකදීම මහත්තයා ඉස්සර වෙන තැන් තියෙනවා. හැබැයි දායක සභාවක් හරි මොකක් හරි පන්සලයකක් තිබුණොත් එහෙම නේ මම ඉන්නම් ඔයා ගිහින් එන්න කියලා කවුද මේව කරන්නේ? නෝනලා. ඒකනේ ගොඩාක් පන්සල් වල ඔය කාන්තාවන්ගෙම නේද හැම පන්සලකම. ඇත්තටම පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ගොඩාක් අභිවෘද්ධියට එදා ඉඳලාම කටයුතු කරලා තියෙන්නේ. ස්වාමි පුරුෂරු එක කරේ නැහැ කියන එක නෙවෙයි. ඒ අයට වඩා දසමයක් හරි කාන්තාවෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒකනේ සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්නවලදී භාග්‍යවතුන් වහන්සේ කාන්තාවම ඉස්සරහට දාපු තැන් තියෙනවා. විසාකාව වගේ ඒ ප්‍රශ්න විසඳන්න ඇයි අම්මා කෙනෙක් වගේ ඉතාම දයාවෙන් ඒවා නේද විසඳන්න කාන්තාවකට ශක්තියක් තියෙනවා. එතකොට මෙතන පෙන්නවා භාග්‍යතුන් වහන්සේ ස්වාමිය නිසාවත් කාන්තාව දුෂ්චරිතයට යෙදෙන්නේ නැහැ. ඒක වඩාත් වටිනවා. මොකද තේරුම් ගැනීමනේ මෙතන තියෙන්නේ නේද? කොච්චර එකට එකතු වුණත් නිවැරදි කරගන්න බැරි නම් මාර්ගයට ගන්න බැරි නම් අඩුම තරමේ තමන් හරි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කරගන්න ඕනි කියලා හිතලා නේද වෙනමම මාර්ගයක් අනුගමනය කරන එක වටිනවා. අර දුෂ්චරිත ක්‍රියාවන් වලට අනුබල දෙන්නේ නැතුව ඒවා නේද අනුමත කරන්නෙත් නැතුව. ඊළඟ පිරිස තමයි කවුද? දේවතාවෙක් මල කඳක් සමග වාසය කරනවා. ඔන්න අනිත් පැත්තට හැරිලා තියෙන නේ. සමහර පවුල් තියෙන ගෘහපතිවරුනි ඒ පවුල් වල ස්වභාවය තමයි ස්වාමිය හරිම බුද්ධිමත්. ස්වාමිය හොඳට කුසල් දහම වඩන කෙනෙක්. හැබැයි ස්වාමි දියණිය එහෙම නැහැ. සමහර මහත්තුරු හරි පිංවන්තයි ගුණවන්තයි. නෝනල එහෙම නැහැ නේද? දැන් මේ මසුරුකමත් පින්වත්නි ස්වාමි පුරුෂයන්ට වඩා ගොඩාක් මසුරුකමින් හිත වෙලා ගන්න ඉඩකඩ වැඩි කාටද? කාන්තාවන්ට. ඒකනේ මේ කාන්තාව තොලුව ලස්සන්ට හොලවන්නේ නේද? ඒවා සියල්ල දන්නවා නේද? ඒක තමයි මේ හිතේ ඇයි කාන්තාවකගේ ආසාවන් වැඩි. සමහර ආසාවල් ගත්තොත් පිරිමින්ට ඒව කෙරෙහි එච්චර ආසාවක් නැහැ. දැන් උදාහරණයකට ඔබ දරාගෙන ඉන්න දාගෙන ඉන්න මාල වලලු නේද විවිධ විවිධ දේවල්. දැන් පිරිමි අයත් මාල දානවනේ නේද? අතට දාන්න ඕන සමහර ඒවා දාන්න ඕනේ. හැබැයි සමහර පිරිමි අයට ඒව ගැන එච්චර මසුරුකමක් නැහැ නේද? මහත්තයාගේ ටික හරි කමන්නේ නෝනගේ පැත්තට හරව ගන්න පුරවන්න නම් සමහර නෝනලා ඉතාම මසුරුකමින් ඉන්නවා. මෙතන භයානකම එක මොකද්ද?
භයානමකම එක තමයි පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය. භයානකම එක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියේ තියෙනවනේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් අපිට උගන්වනවානේ. බලන්න මේ මිත්‍යා දෘෂ්ටියට අහු වුණොත් දන් දීමේහි විපාක නැහැ කියලා හිතනවා. ඊළඟට මහා පින්කම් වල විපාක නෑ කියලා හිතනවා. ඊළඟට එළව පරලව ගැන විශ්වාසයක් තියන්නේ නෑ. අම්මා තාත්තා ගැන විශ්වාසයක් තියන්නේ නෑ. ඒ අයට සලකන්නේත් නෑ. ඊළඟට මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් වහන්සේලා වැඩ ඉන්නවා කියන විශ්වාසයෙන් කටයුතු සිද්ධ කරන්නේත් නෑ. අර ටිකට වඩා භයානකම එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මොකද මිත්‍යා දෘෂ්ටියට අහු වුණොත් ලේසියකට සම්මියා දෘෂ්ටික භාවයට හැරෙන්න අමාරුයි. මොකද ඒ නියත මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් පින්නතුනි ලේසියකට යාට ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ. ඒකනේ නියත කිව්වේ. නියත වශයෙන්ම ඒකෙම එල්ලිලා ඉන්නවා. සමහර වෙලාවට මහත්ය සම්මියා දෘෂ්ටික වෙන්න පුළුවන්. නෝනල මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒකනේ දානියට සීලයට නේද ශ්‍රමණයන් වහන්සේලාට මාර්ගයට ගරහන පිරිස් බිහි වෙන්නේ. මතක තියාගන්න මේ හැම එකකටම වඩා මිත්‍යා දෘෂ්ටිය හරිම ප්‍රබලයි. ඒතර භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා සමහර ගෙවල් වල සමහර පවුල් තියෙනවා මහත්තයා හොඳට ගුණ ධර්ම දියුණු කළත් සමහර කාන්තාවරු හරියට මලකඳන් වගේ නේද? මලකඳන් කියලා කියන්නේ ගුණ ධර්ම වලින් මැරෙනවා. ගුණ ධර්ම වලින් පිරිහෙනවා කියන එකයි. අන්තිම පිරිස කවුද? දේවතාවෙක් දේවතාවියක් සමග කටයුතු කරනවා. ගෘහපතිවරුනි කොහොමද මේ ලෝකේ දේවතාවෙක් දේවතාවියක් සමග කටයුතු කරන්නේ? අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ගෘහපතිවරුනි සමහර ස්වාමියෝ සිල් රකිනකොට බිරින්දෑවරුන්ටත් හිතෙනවා මමත් සිල් රකින්න ඕන කියලා. දැන් මේ සීලය රකින්නේ නිවන අරමුණු කරගෙනම විතරක් නෙවෙයි. හේතුව මොකද්ද? පින්වත්නි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න බෑ ඔබ නේද ඔවුනොවුන් තුල සීලයක් නැත්තම්. එහෙම නේද? දැන් සමහර වෙලාවට මහත්ය මොකකට හරි සැර වුණා කියලා හිතන්නකෝ. නෝනත්තා පස්සටම සැර වෙන්න ගියොත් මොකද්ද වෙන්නේ? දෙන්න තුලම නැහැනේ හික්මීම සංවරකම. එතකොට මොකද්ද වෙන්නේ? ගැටීමක් හැදෙනවා. එතකොට අඩුම තරමේ මහත්ය සැර කළත් නෝනට පුළුවන් නම් ඒක දරාගෙන ඉන්න නේද? ගණන් නොගෙන හරි ඉන්න, ඒ මොහොතේ හරි සංවරව ඉන්න, ගැටීමකට යන්නේ නැතිව ඉන්න පුළුවන්. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සමහර ස්වාමි පුරුෂයෝ සිල් ගුණදම් වඩනකොට කාන්තාවත් මොකද්ද කරන්නේ? ගුණ ධර්ම වඩනවා, සීලය ආරක්ෂා කරනවා. කොයිම වෙලාවකවත් ඔවුනොවුන් ඉක්මවලා යන්න කටයුතු කරන්නේ නැහැ. මහත්තයාගේ සල්ලි අරගෙන හොරාට සීට්ටු දාන්න යන්නේ නැහැ. නේ මහත්තයාගේ සල්ලි අරගෙන හොරෙන් පොලියට දෙන්න යන්නේ නැහැ. කිසිම විදිහකට ස්වාමි පුරුෂයාගේ දෙයක්වත් නේද හොර සිතකින් ගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඒකයි වටින්නේ. ඒ කියන්නේ ඔවුනොවුන් තුල විශ්වාසයක් ඇති වෙනවා. දැන් මට කියන්න විශ්වාසය නැති වුණාම මොකක්ද හටගන්නේ? සැකය හටගන්නවා. මතක තියාගන්න අපේ ජීවිත විශේෂයෙන්ම ඔබේ ජීවිත ඔවුනොවුන් තුල සාර්ථකත්වයේ ගොඩ නැගෙන්නේ නේද අවංකවම අපේ හදවත් තුල ගොඩ නැගෙන විශ්වාසය මතයි. ඒකනේ මේ බණ පටන් ගන්නකොට නිවේදකතුමත් කිව්වේ විශ්වාසය තමයි පරම නෑය කියලා නේ. ඔවුනොවුන් තුල විශ්වාසය ගොඩ නගා ගන්න බැරි තරමට පිරිහුණු
අපේ ජීවිත නිරායාසයෙන්ම කඩාගෙන වැටෙනවා. දැන් බලන්න පින්වත්නි, මේකේ තියෙනවා පැතිකඩ කිහිපයක්. එකක් තමයි මේක ඉක්මවල යන්න එපා කියලා කියන්නේ දෙන්නටම. දැන් ස්වාමියයි භාර්යාවයි අතර සීලය ඉක්මවල යන්න කටයුතු කරන්නේ නැති වුනහම ඔවුනොවුන් තුළ විශ්වාසය ගොඩනැගෙනවනේ. එතකොට ඒක ගොඩනැගෙන්නේ නැතුව යනවා මොකද්ද? ඉක්මවල කටයුතු කරනකොට සමහර වෙලාවට මහත්තයා පරිස්සමට දුක් මහන්සියෙන් හරිහම්බ කරන දේවල් නේද? ඉතාම අයථා විදියට නරක නපුරු දේවල් වලට හරි ස්වාමිදිය මේ කැප කරනවා නම්, වියදම් කරනවා නම්, යොමු කරනවා නම් නේ මහත්තයාගේ දේවල් හොරාට ගත්ත වෙනවනේ. එතකොට ඔවුනොවුන් තුල සීලය තුල හික්මවන්න කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ එකක් තමයි, ඒ තුල විශ්වාසය ගොඩනැගෙනවා. නැති වුණොත් සැකය හට ගන්නවා. සැකය ඇති වුණ දවසේ ඉඳලා හැම වෙලාවෙම ඔවුනොවුන් කෙරෙහි බලන්නේ මොකකින්ද? සැකයෙන්මයි. සමහරලාට සත්‍යම ප්‍රකාශ කළත් විශ්වාස කරන්නේ නැහැ. එකක්. ඊළඟ එක තමයි ඒ ඉක්මවා යනවා කියලා කියන්නේ යන හැම මොහොතකම මම විඳින්න කර්ම ටිකක් හදාගත්ත කියන එකයි. දැන් සීල ඉක්මවලා යනකොට ඔබට මට ભેදයක් නැතු විපාක සකස් වෙන්නේ නැද්ද? විපාක සකස් වෙනවා. නේද? එතකොට සීල ඉක්මවලා යන හැම වෙලාවකම ඔබ අපිට කර්ම විපාක කියලා එකකුත් සකස් වෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි, ඇයි හැමතිස්සෙම අපිට මේ සීලයම මුල් කරගෙන ගමනක් හදන්න කියලා කියන්නේ? දැන් බලන්න හොඳට පැහැදිලි වෙන එකක් තමයි, පවුල් සංස්ථාව ගත්තත් ඒ පවුල් සංස්ථාවේහි පැවැත්මට භාග්‍යවතුන් වහන්සේ මූලික කරලා තියෙන්නේ මොකද්ද? සීලය. නිර්වාණ මාර්ගයට ගත්තත් මොකද්ද? සීලය. නේ ඊළඟට ගුරුවරු ශිෂ්‍යය අතර ගත්තත් මොකද්ද? සීලය. ස්වාමි භාර්යාව ඊළඟට දෙමව්පියෝ ගුරු මේ දෙමව්පියෝ දරුවෝ අතර ගත්තත් සීලය මුල් වෙලා නැද්ද? තියෙනවා. දැන් බලන්න නිර්වාණ මාර්ගයටත් සීලය මුල් කරලා තියෙනවා. ඊළඟට ලෞකික දියුණුවටත් මුල් වෙන්නේ මොකද්ද? සීලය දියුණු වෙනවා නේ, මුල් වෙනවා. ඒ නිසා කැඩෙන බිඳෙන සිල්පද ටික හඳුනගෙන ඒ සීලය දෙදෙනාටම එකතු වෙලා ගොඩනගා ගන්න පුළුවන් නම් નિરાයාසයෙන්ම ඒ දරුවන්ගේ ජීවිතවල અભිවෘද්ධියටත් උපකාරයක් බවට පත් වෙනවා. නැති වුණාම දරුවෝ සමහරලාට කොච්චර අසරණ වෙනවදනේ? සමහර තාත්තලගේ තියෙන ක්‍රියාකාරකම් නිසා සමහර දරුවෝ කොච්චර අසරණ වෙනවද? අම්මා නිසාමයි හාමුදුරනි ඉවසගෙන ඉන්නේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. නැත්තම් මං මේ හැමදේම දමල ගහලා නේ ඔළුව හැරිච්ච අතේ යනවා කියලා සමහර අය කියන්නේ. ඇයි? දුෂ්චරිතකම දරුවන්ට උහුලගෙන ඉන්න බෑ. මොකද දරුවෝ ඒකට කැමති නෑ. හැබැයි සමහර අම්මල තාත්තලගේ ගුණධර්ම දරුවන්ටත් පිහිටනකොට බලන්න ලෝකේ කොච්චර ප්‍රශංසාවට ඒ දරුවෝ දෙමව්පියොත් ලක් වෙනවද නේ? එක කොච්චර වටිනවද? දැන් බලන්න එකක් තමයි ඔවුනොවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන එක. ඊළඟ එක තමයි ඒ තත්ත්වය ගොඩනගා ගත්තේ නැති වුණොත් ඉක්මවා යන හැම වෙලාවකම විපාක සකස් වෙනවා අපිට. බොරු කරපු ඒ වගේ, හොරෙන් ගත්තේ ඒ වගේ නේ විපාක විඳින්න වෙනවා. ඊළඟ එක තමයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ පින්වත්නි, මේ සීලය තුල ඉක්මවා යන්නේ නැතුව ඉන්න කියලා හැමතිස්සෙම අවධාරණය කරන්න එක හේතුවක් තමයි මරණින් මත්තේ අපායට යන නිසාමම නෙවෙයි. මරණින් මත්තේ නරකාදියට වැටෙන නිසාමම නෙමෙයි. ඔවුනොවුන් තුල වුණත් හික්මීම හදා ගන්න කියලා කියන්නේ සීලය අභිමවල යන හැම මොහොතකම කැළලක් ඇති වෙන්නේ කාගේ ජීවිතයටද? මගේ ජීවිතයට, තමන්ගේ ජීවිතයට නේද කැළලක් ඇති වෙනවා. දැන් බලන්න එක පැත්තකින් විතරක් නෙමෙයි මේකේ ආනිසංසක් තියෙන්නේ.
එක පැත්තකින් විතරක් නෙමෙයි නරක විපාක සකස් වෙන. පැතිකඩ ගණනාවකින් විපාක සකස් වෙනවා. ඒක නිසා දැන් බලන්න සමහර අයගේ නම කියපු ගමන්ම කියන්නේ නැද්ද? අපෝ මහා පෞකාර මිනිස්සෙක් වේ මිනිස්සයා. එහෙම කියනෝනේ. සමහර දරුවන්ගේ නම් කියලා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ගැන විමසන කොටත් කියනවා නේ. හරි හොරකමේ යන මිනිස්සේ. දැන් බලන්න හොරකමේ යන මිනිස්සයාට නේ වෙනමම නමක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. මිනී මරණ කෙනාට වෙනමම නමක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. නේ ඊළඟට හොරකම් කරන කෙනාට, බොරු කියන කෙනාට, මත්පැන් මත්ද්‍රව්‍ය නේද පරිහරණය කරන කෙනාට වෙනමම අමුතුවෙන්ම නමක් හැදෙන්නේ නැද්ද? ඒ හැදෙන නම කාටද හැදෙන්නේ? මේ මම කියන චරිතයට, මම කියන පුද්ගලයාටයි හැදෙන්නේ. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ මේ හැම ආකාරයකින්ම සංවරකම හදාගන්න කියලා ඉගැන්නුවේ ලෞකික දියුණුවත්, ලෝකෝත්තර දියුණුවත්, ඊළඟට නිර්වාණය සඳහාත් નિરાයාසයෙන්ම මේ ප්‍රතිපදාව හේතු වෙන නිසා. දැන් තීරණය කරන්න මේ කොට්ටාස හතරෙන් කාටද අයිති? මලකඳක් වගේ වෙලා හිටියත් දැන් හිතන්න ඕනි කවුරු වෙන්නද? මලකඳන් කියන එක නෙවෙයි මේකේ අදහස නේද? තමන්නේ දන්නේ. ඒක නිසා හිතන්න ඕනි එහෙනම් ස්වාමි පුරුෂයා නැති වෙලා ගියත් අඩුම තරමේ මම හරි දෙව්දුවක් වෙන්න ඕන. ඊළඟට බිරිඳ නැති වෙලා ගිහිල්ලා හිටියත් හිතන්න ඕන බිරිඳ නැති වෙච්ච අය කමක් නෑ, මම හරි දේවතාවෙක් වෙන්න ඕනි. මොකද දන්නවද, කවුරු කොහොම නැති වෙලා ගියත් මේ ප්‍රතිපදාව, මේ සීලය, මේ ගුණධර්ම ටික, මසුරුකම අයින් කරන එක නේද, පංච දුෂ්චරිතයෙන් වැළකෙන එක තමන්ගේ ආත්මාර්ථයට කරගන්න නේ යහපතක් නෙමෙයිද? ලාභයක් නෙමෙයිද? ලාභයක්. අන්න ඒ ගැන හිතලා විමසලා හොඳට මේ ජීවිතයේ ගුණධර්ම වලින් දියුණු කරගෙන උන්වහන්සේ අගය කළ දෙව්දුවක්, දේවතාවයක් නේද, දේවතාවෙක් සමග වාසය කරනවා කියන ඒ උතුම් ජීවිතයක් ගත කරන්න හැම දෙනාටම මේ දේශනා විවරණය උපකාර වේවා කියලා කවුරුත් සාදුකාර පවත්වමින් අදිෂ්ඨාන ඇති කරගන්න. පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. මේ දේශනාවට දායකත්වයේ දරන්නේ අප සෙනසුනේහි ප්‍රධාන දායකත්වයන් සලසන පියසේන ජාගොඩ පියාණන් සහ උදුලා ජාගොඩ මෑණියන් විසින්, එවැගේම දරු පිරිසත් මේ ධර්ම දේශනා පින්කමට දායකත්වයේ සලසලා තියෙනවා. විශේෂයෙන්ම ඒ අය බලාපොරොත්තු වෙනවා ජෝන් මාසල් ජාගොඩ පියාණන්ට කනපැරැද්දල ගමගේ සිසිලිහාමි දයාබර මෑණියන්ට, එවැගේම නොමිස් සිඤ්ඤෝ දයාබර පියාණන්ට, W.A. පේමවති දයාබර මෑණියන් ඇතුළු විජේ වික්‍රම නානායක්කාර සහ හේමා ජාගොඩ කියන ඥාතීන් සිහිපත් කරගෙන දෙපාර්ශ්වයේම දෙමව්පියන් ප්‍රධාන පරලොව සපත් සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්න, ධර්ම ශ්‍රවණ පින ඔබ දෙපළ ඇතුළු සහ සම්බන්ධ වුණ හැම දෙනා නමින් පරලොව සැපත් මව්පිය, ගුරුවර, ඥාති හිත මිත්‍රාදී සාංසාරික සියලු ඥාතිවරුණට නිවන් පිණිස උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් සාදුකාර පවත්වන්න. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු ප්‍රධාන සියලු දෙව්බඹ පිරිසටත් නිවන් පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් සාදුකාර පවත්වන්න. අද දවසට තමන්ගේ ජීවන ගමනේහි 50 වන විවාහ සංවත්සරය සිහිපත් කරන පින්වත් පියසේන ජාගොඩ පියාණන්, උදුලා ජාගොඩ මෑණියන් ඇතුළු පින්වත් ඔබ දෙපළටත්, එවැගේම කටාර්හි සේවය කරන මංජුල ජාගොඩ පුතණුවන්, එංගලන්තයේහි සේවය කරන වරුණි ජාගොඩ දියණිය, එවැගේම එංගලන්තයේහි සේවය කරන දිලුම් ජාගොඩ පුතණුවන් සහ ඉශාන් දියණිය, එවැගේම ඉශානී දියණිය ඇතුළු සෙනිත පුතණුවන්, චෙනිත පුතණුවන්,
දිනුදි දිනිත ගෙවීන් සෙතුකි මේ මුණු පිරුමිණි පිරියන් ඇතුළු එවගේම ජනමාධ්‍යවේදී අනුශනානායක්කාර බෑනනුවන් සිහිපත් කරමින් මේ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපගේද ජන්මදිනයට දේශකයන් වහන්සේ හැටියට අපටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ සියලු යහ ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධමත් වේවා. සිතැඟි පරිදිම ඔබේ මෙලව ජීවිත සුවපත් කරගන්නට ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධමත් කරගන්නට මේ උතුම් ධර්මදේශනා කුසලයේ උපකාරයක් වේවා. දූදරුවන් ඇතුළු ඔබ දෙපළ ඇතුළු සහ සම්බන්ධ වුණ මේ දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම අනන්ත බුද්ධාදී රත්නත්‍රේ සූවිසි මහා ගුණානුභාව බලයෙන් සියලු යහපත සැනසිල්ල වේවා. දුක්කම් කටළු බාධක නිවේවා. දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සියල්ල සාර්ථක වේවා. කාය චිත්ත පීඩාවන් නොවේවා. ආයුවර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සේක ධර්මයන්ගෙන් වැඩෙත්වා. තව තවත් ගෞතම බුද්ධ ශාසනේ අප්‍රමාදීව කුසල් දහම් වඩන්න ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය සැලසේවා. ඝෝර කටුක සසරින් අත් මිදී හැකි තරම් ඉක්මනින් ගෞතම බුදු සසුන තුලදීම සුවසේම සිව්සස් දහම් අවබෝධ කොටගෙන අමා නිවනින් සැනසෙන්නට මේ උතුම් කුසල් හේතු වේවා. වාසනා වේවා වේවා කියන අදිස්ථානෙන් සාදුකාර පවත්වමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැම දෙනාටම නිවන් සුව සැලසේවා.